අද අපි අපිට ලැබෙන දියර ප්‍රමාණයක් ලීටර් හා මිලිලීටර වලින් තිබෙන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. පුතාලට මතකයි නේද මිලිලීටර 1000ක් ලීටර 1යි කියලා? එතකොට ලීටර 2යි කියලා කියන්නේ මිලිලීටර 2000යි. ලීටර 3ක් කියන්නේ මිලිලීටර 3000යි. බලන්න මේ බාල්දියේ වතුර මිලිලීටර 4000ක් තියෙනවා. අපි මේ වතුර බාල්දියේ තියෙන වතුර ලීටරයේ බෝතල්වලට දමමු. එක බෝතලයක් පිරෙනකොට ලීටර 1ක් පිරෙනවා. ඒ කියන්නේ මිලිලීටර 1000ක් පිරෙනවා. දෙවැනි බෝතලයට තවත් ලීටර 1ක් දානවා. දැන් බෝතල් දෙකේම මිලිලීටර 2000ක් තියෙනවා. පිළිවෙලින් තුන්වැනි බෝතලයත් පුරවමු. දැන් මිලිලීටර 3000යි. බාල්දියේ ඉතුරු වතුර ටික හතරවැනි බෝතලයට දමමු. පළවෙනි බෝතලයේ මිලිලීටර 1000යි. මේ බෝතල් දෙකේම මිලිලීටර 2000යි. බෝතල් තුනක මිලිලීටර 3000යි. දැන් බෝතල් හතරෙම මිලිලීටර 4000ක් තියෙනවා. බාල්දියේ වතුර චුට්ටක්වත් ඉතුරු නැහැ. බාල්දියේ තිබුණු වතුර මිලිලීටර 4000 ලීටරවලට හරවා තියෙනවා නම් මෙතන වතුර ලීටර 4ක් තියෙනවා. ඒ කියන්නේ මිලිලීටර 4000ක් කියන්නේ ලීටර 4ක්. ලීටරයට මිලිලීටර 1000ක් නිසා අපිට පුළුවන් 4000ට 1000 ඒවා කීයද කියලා බෙදලත් උත්තරේ හොයාගන්න. 4000ට 1000 ඒවා 4යිනේ. හොඳයි. අපි තවත් ගැටලුවක් බලමු. මිලිලීටර 3850 ලීටර වලිනුයි මිලිලීටර වලිනුයි කොහොමද තියන්නේ කියලා අපි දැන් බලමු. 3850ේ 1000 ඒවා කීයක් තියෙනවද? 3000 කියනකොටම එතන තියෙනවා 1000 ඒවා 3ක්. ඒ කියන්නේ 3000ක්. 3850ෙන් 3000ක් අඩු කළාම 850ක් ඉතුරු වෙනවා. මිලිලීටර 850ක්. 3850ේ ලීටර 3ක් සහ මිලිලීටර 850ක් තියෙනවා.